හරි ඔයාල හැමෝටම ආයුබෝවන් මාව ඇහෙනවද කියලා ඉස්සලාම් කියන්නේ ඇහෙනවා සර් ඇහෙනවනේ මොනින්ස් හරි අපි නම් පටන් ගමු ඉස්සලාම් අපි යන් එනන් මොකේද අපි ෆන්ඩමන්ටල් පොඩ්ඩක් ඊළඟ ස්ටෙප් එකට ගමු ඒ කියන්නේ ඊළඟ පැයට ගමු දැන් යන් අපි ෆාමකොලොජිය ජීඅයි ට්‍රැක් හරි රයිට් මේ වෙනකොට මම කතා කරා ඔයාලට මතක ඇති පෙප්ටික් ක්ලාස් වලදී ඩ්‍රග්ස් ගෲප් කීයක් කතා කරාද තුනක් කතා කරලා තියෙනවානේ පෙප්ටික් ක්ලාස් හීලින් ඩ්‍රග්ස් මතක ඇති අපි කතා කරා මේ වෙනකොට ඇන්ටිබයොටික් අපි ඊයේ තියෙන ප්‍රශ්නත් දාලා තිබ්බනේ ඇන්ටිබයොටික් හරි ඊට පස්සේ අපි කතා කරා මොනවාද mucosal protective agent mucosal protective agent right ඊට පස්සේ කතා කරා අය මොනවද කතා කරේ H2 blockers කතා කරේ නෑ තාම නේද කතා කරාද ඒක H2 blockers ඊට පස්සේ proton pump inhibitors ඊට පස්සේ අපිට තියෙනවා antacid අපි මේකේ මොනවද කතා කරලා ඉවරුනේ antibiotic mucosal protective agent අපි මේ තුන කතා කරාද proton pump inhibitors කතා කරා නේද නැද්ද කවුරුද පොඩ්ඩක් උත්තර දෙන්න මතකයි නේද නැහැ නෑනේ right අපි යන්නේ නේද අද antacids antacids හරි හරි මෙයා ගන්න antacid ගැනද අපි කතා කරනවා මොනවද scam හරි මොනවද sodium bicarbonate sodium bicarbonate අයින පේන්නේ නැතුව ඇති බයිකාබ්‍රේට් කියලා අපි දන්නවා නේද සයිට් ඊට පස්සේ කැල්සියම් කන්ටේනින් ඇන්ටසිඩ් කැල්සියම් කන්ටේනින් ඇන්ටසිඩ් හරි ඊට පස්සේ ඇලුමිනියම් කන්ටේනින් ඇන්ටසිඩ් ඇලුමිනියම් කන්ටේනින් ඇන්ටසිඩ් ඊට පස්සේ මැග්නීසියම් කන්ටේනින් ඇන්ටසිඩ් දැන් කොහොමද මතක තියාගන්නේ ඇන්ටසිඩ් ටික ස්කෑම් කියලා මතක තියාගන්න හරිනේ රයිට් එහෙනම් අපි යන් මේකෙදි කතා කරන්නෙම මොනවාගෙනද හැදිච්ච ඇසිඩ් එකක් නියුට්‍රලයිස් කරන්න අපි භාවිත කරන ඖෂධ ඇන්ටි ඇසිඩ් ඇන්ටසිඩ් හරි ඇසිඩ් වලට එරෙහිව ක්‍රියාත්මක වෙනවා ඇන්ටසිඩ් රයිට් ඇන්ටසිඩ් ගැන අපි කතා කරනවා මෙන්න මේ ඇන්ටසිඩ් වර්ග ටික මේ ඇන්ටසිඩ් වල විශේෂම ප්‍රධානම දෙන්නෙක් ඉන්නවා ඒ තමයි කවුද ඇලුමිනියම් සහ මැග්නීසියම් අඩංගු ඇන්ටසිඩ්ස් හරිද ඇලුමිනියම් සහ මැග්නීසියම් මේ හැමෝම හැදුන ඇසිඩ් නියුට්‍රලයිස් කරන එකයි කරන්නේ ඇසිඩ් හදන එක නවත්තනා නෙමේ ඇසිඩ් හදන එක නවත්තන්නේ කවුද ප්‍රෝටෝන පම්ප් ඉනිබිටර්ස් සහ H2 බ්ලොකර්ස් හරි මෙයා කරන්නේ හැදිච්ච ඇසිඩ් එක න්‍යූට්‍රලයිස් කරනවා දැන් මේ බලාගන්න මේ හැදිච්ච ඇසිඩ් එක අලගෙඩියක් වගේ තියෙන අපේ ආමාශය නේද මේක ගත්තහම මේකේ ඇසිඩ් ප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙනවා පැරියටල් සෙල් වලින් හරි මේ පැරියටල් සෙල් වලින් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් හදනවා හරි මේ හැදිච්ච ඒවා අපිට ක්වික් ඇක්ෂන් එකක් දීලා ඉක්මනින් ඇක්ෂන් එකක් දීලා න්‍යූට්‍රලයිස් කරන්න පුළුවන් මේ කාණ්ඩෙට විතර හරි ඒකයි ගෑස්ට්‍රයිටිස් නැත්නම් පෙප්ටික් අල්සර්වලදී ක්වික් රිලීව් එක ඉක්මන සහනයක් ලබා ගන්න මේ කාණ්ඩය අපි භාවිත කරන්නේ මේක ඒ තරම් වැදගත් කාණ්ඩයක් විනාඩි 10ක් 20ක් අපිට බල බල ඉන්න බෑ හරි මේ ඩ්‍රග් එක ගත්ත ගමන් ඉක්මනට න්‍යූට්‍රලයිස් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ يعني ඉෆෙක්ට් එක ඉක්මනින් දෙන ඒවා පෙප්ටික් අල්සර්වලට රිලීව් සහනයක් ලබා ගන්න හොඳයි දැන් ඔයාලා
अलूमिनियम सह कैल्शियम अलूमिनियम सह कैल्शियम अलूमिनियम Al අල්ලලා හිටිනවා කියලා මතක තියාගන්න. මොකද්ද? අල්ලලා හිටිනවා. ඒ කියන්නේ ඇලුමිනියම් අඩංගු ඇට සිද්දයක් ගත්තොත් මොකද්ද වෙන්නේ? ඇලුමිනියම් කාගේ හරි මයික් එකක් ඔන් වෙලා නේද? ඔයාලා හැමෝම මයික් මියුට් කරගන්න පොඩි සද්දෙත් අනිත් අයට බාධාවක් වෙනවා. හරිද? හරි ඇලුමිනියම් අඩංගු එකක් හෝ කැල්සියම් අඩංගු එකක් ගත්තොත් අපිට වෙන්නේ මොකද්ද අල්ලලා හිටිනවා ඒ කියන්නේ කන්ස්ටිපේෂන් ටොයිලට් යන්නේ නේ මලබද්ධය නේද එහෙනම් මේ දෙකේ ප්‍රධාන සයිඩ් ඉෆෙක්ට් එක වලට කියන්න පුළුවන් මොකක් කියලාද අල්ලලා හිටිනවා කියලා කියන්න එපා මොකද්ද කන්ස්ටිපේෂන් මොකද්ද මලබද්ධය constipation හරි ඒක පළවෙනි එක ඊළඟට මැග්නීසියම් අඩංගු එකක් ගත්තොත් ඒකේ අනිත් පැත්ත මොකද එන්නේ හිටු කියලා යනවා මොකද එන්නේ ආ පාචනය ඩයරියා ඩයරියා හරි පාචනය රයිට් එහෙනම් මැග්නීසියම් වලට සයිඩ් ඉෆෙක්ට් ඇහුවොත් එහෙම ඩයරියා හරි ඊට පස්සේ मैग्नीशियम अडंग हार्ट हार्ट मैग्नीशियम मैग्नीशियम सल्फेट उसे आहार जीर्ण पद्धति प्रमाण लेवल उड़ा हार्ट बलपैर පුළුවන් ඒ නිසා අපි heart disease තියෙන කට්ටියට ගොඩක් වෙලාවට චුට්ටක් අපි මැග්නීසියම් දෙනකොට නේද පොඩ්ඩක් කල්පනාවෙන් දෙන්න ඕනේ හරිනේ right දැන් මතක තියාගන්න ඇලුමිනියම් කැල්සියම් අඩංගු වලට constipation මැග්නීසියම් අඩංගු වලට diarrhea හරිනේ diarrhea right ඔන්න එහෙනම් side effect දෙකක් කිව්වා action එකක් කිව්වා මොකක්ද action එක ආ action එක තමයි හැදෙන ඇසිඩ් न्यूट्रलाइज करना, already formed ऐसी न्यूट्रलाइज करना, हरे ने, right, मेरे के तीन है, इन अंदर देखा था माय, मेरा मुकरद देने, मेरा देने ऐतरह मुकरद है, peptic ulcer, नहीं दे, peptic ulcer, ताऊ लेडा तीनों में ही मेका, पहला तीनों दान ने, हरे, मेरे मुकरद है, मेरे क्या इलापे මෙන්න ස්රෝතය එහෙමද ඉසොෆේගස් අන්න ස්රෝතය ඉසොෆේගස් ඉසොෆේගස් එක මේ ගෑස්ට්‍රික් කන්ටෙන්ට් එක මෙන්න මෙතන තියෙනවා ගෑස්ට්‍රෝ ඉසොෆේගියල් ස්පින්ට් එක කපාටයක් හරි මේ කපාටේ දුර්වලතාවයක් හින්දා උතරම ඇරිලා තියෙනවා හරි මේකේ තියෙන කන්ටෙන්ට් එක උඩට එනවා හරි රිෆ්ලක්ස් එකක් කියලා කියන්නේ අපි මොකද්ද රිෆ්ලක්ස් මේ රිෆ්ලක්ස් එක නිසා මොකද වෙන්නේ ඇසිඩ් එකක් මේකට එනකොට මොනවා වෙයිද පිච්චෙනවා අභ්‍යන්තර ආස්තරනේ පිච්චෙනවා එහෙම කෙනෙක්ට අපි අනිවාර්යයෙන්ම අනේ ඔයා උඩට ආවක් කමන්නේ උදාසීන වෙලා එන්න කියලා කියනවා හරි එක්කෙනෙක් අහනවා බෙල්සිට් සිරප් එකේ මැග්නීසියම් කියනවානේ එතකොට එතකොට හાર્ට් ප්‍රොබ්ලම් තියෙන patient කෙනෙක්ට දෙන්න හොඳ නැද්ද? මෙහෙමයි දෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හරි? ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අපි දෙනකොට මොකද්ද පරිස්සම් වෙන්න ඕනේ? එයා severe heart disease තියෙන කෙනෙක් නම් අපි අනිවාර්යයෙන්ම මැග්නීසියම් අඩංගු ඒවා දෙනකොට චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකේ effect එක සුළු හෝ වශයෙන් දැනෙන්න පුළුවන්. සුළු දෙයක් ඇති heart එකට
damage වෙන්න. හරි? ඒකෙන්ද බෙලසිඩ් එකේ කැල්සියම් sorry ඇලුමිනියම් හරි මැග්නීසියම් සිමෙතිකෝල් මම ඩාටිකින් පෙන්නන්නම්. මේ තුනම තියෙනවා. හරිද? ඒ නිසා ඒකෙත් මැග්නීසියම් තියෙන හැබැයි ඒක මැග්නීසියම් තියෙන ප්‍රමාණය අඩුයි. 300යි තියෙන මිලිග්‍රෑම්. හරිද? මම ඒක පෙන්නන්නම්. ඒ නිසා අපි දෙනකොට යම් කිසි බලපෑමක් තියනවා කියන එක මතක තියාගෙන ඉන්න ඕනේ. දෙන එක අපි ගොඩක් වෙලාවට වෛද්‍යවරු එහෙම ලෙඩ්ඩුන ප්‍රෙස්ක්‍රයිබ් කරද්දී මැග්නීසියම් අඩංගු වේවා හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට එහෙම දෙයක් සුළු වශයෙන් සිස්ටමික් ඇබ්සෝප්ෂන් එකක් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න. රයිට්. මම මේ කියකිය හිටියේ මෙන්න මේ අධික ආම්ලිකතාවයක් තියෙන කෙනෙක් මේ කුඩට එද්දී මේ අභ්‍යන්තර ආස්තාරණය පිච්චෙනවා. පිච්චෙනකොට මොනවා වෙන්න පුළුවන්ද? ආ මේ කෙතුවාල ඇති වෙන්න පුළුවන්. අපි කියනවා ඒක ඉසොෆේගියල් අල්සර්ස් වෙනවා කියලා. ඒකෙන්ද අපි කියනවා ඔයා උඩට ආවට කමන්නේ මොනවා වෙලා එන්නද? නියුට්‍රලයිස් වෙලා උදාසීන වෙලා එන්න කියලා අපි දෙනවා ඇන්ටසිඩ් මේකට. හරි? ඇන්ටසිඩ් පාවිච්චි කරනවා. පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? මේ ඇසිඩ් එක දැන් මොනවාලා තියෙන්නේ? උදාසීන වෙලා. උඩට ආව ප්‍රශ්නයක් වෙනවද? පිච්චෙනවද? නෑ නෑ නෑ. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා අපි මේ ලෙඩේට කියනවා නම මොකද්ද? මේකට කියනවා ඉංග්ලන්ඩ් කාරයෝ කියනවා බෝර්ඩ් කියලා. ඇමරිකන් කාරයෝ කියනවා කියලා. හරි. ඉංග්‍රීසි කට්ටිය බෝඩ් මයික් එක කොන්නලා තියෙන්නේ 2017 ICT 60 ඕෆ් කරලා. හරි නේද? හරි. මේකේ ගෝඩ් ජර්ඩ්. හරි. ඇමරි ඉංග්‍රීසි කට්ටිය අපි මෙයාට ඉසොෆේගස් එකට ඕ වකුර මුලට දාලා කියනවා. එතකොට එයාලා ඒක දිනන ගෑස්ට්‍රෝ ඉසොෆේගිය රිෆ්ලක්ස් ඩිසීස්. ගෑස්ට්‍රික් කන්ටෙන්ට් එක ඉසොෆේගස් එක දිගේ උඩට එනවා. රිෆ්ලක්ස් ඩිසීස්. ඒකෙන් එයාලා ගෝඩ් කියනවා. ඇමරිකන් කාරය හැම වෙලේම අපි මේකට කියන්නේ ඕ වකුර අයින් කරලා ඉසොෆේගස් කියනවා. හරි? එතකොට එයාලා කියනවා අපි කියන්නේ මේ ලේඩ ජර්ඩ් කියලා. හරි? ඔය මොක වුණත් දෙකම එකයි. ඔයාලා කැමති නම් ඇමරිකන් ඉදිරි තන්න ඔයාලා කියන්න ජර්ඩ් කියලා ඉංග්‍රීසි ඉදිරි තන්න කැමති නම් බෝඩ් කියලා කියන්න. හරි රයිට්. එහෙනම් මොකද්ද මේ ලෙඩේ? මේ ලෙඩේදී මේ ගෑස්ට්‍රික් කන්ටෙන්ට් එක උඩට එනවා. ඒක වළක්වන්න අපි මොනවද කරන්නේ? උඩට ආවට කමන්නේ එන්නේ නියුට්‍රලයිස් වෙලා කියලා දෙනවා ඇසිඩ් එකක්, ඇන්ටසිඩ් එකක්. හරි? ඒව තමයි මේ කියන්නේ ස්කෑන්. හරි? ස්කෑන්. ස්කෑන් දුන්නහම මේ ඔඩරෙදි නියුට්‍රලයිස් වෙලා එන්නේ. හරිනේ? රයිට්. ඊළඟ කතාව. ඊළඟ කතාව තමයි මේකෙදි ඇලුමිනියම් අඩංගු වෙවවා. ඇලුමිනියම් අඩංගු වෙව ගද්දී තව විශේෂ දෙයක් වෙනවා. මොකද්ද මේ වෙන විශේෂ දේ? කාට හරි කියන්න පුළුවන්ද ඇලුමිනියම් වලින් අපේ ඇඟට වෙන දෙයක් විශේෂ දෙයක් වෙනවා? කාට හරි කියන්න පුළුවන්ද? ඇලුමිනියම් අඩංගු ඖෂධයක් අපි ගන්නකොට අපේ ඇඟේ තියෙනවා මොනවද? ෆොස්ෆේට්. අහලා තියෙනවද? ලේබල තියෙනවා ෆොස්ෆේට්. හරි? ෆොස්ෆේට්. ඔයාලා ඒ ලෙවල් කරා නම් කරානේ මතක නැහැ. ඒ ලෙවල් කරා නම් මතක ඇති ඇලුමිනියම් ෆොස්ෆේට් ගැන අහලා තියෙනවද? මැග්නීසියම් ෆොස්ෆේට් ගැන අහලා තියෙනවද? කෙමිස්ට්‍රි ලැබ් එකට ගියපුවහම අපි ඇලුමිනියම් ෆොස්ෆේට් ගැන ඒ තරම් බල බල හිටියේ වටපිට තමයි බල බල හිටියේ නේද? එහෙම කියලා කියනවා. මොකන්ද? ඇලුමිනියම් ෆොස්ෆේට් කියන්නේ තනි සුදු අවක්ෂේපයක්. හරි? වයිට් සෙඩිමන්ට් එකක්. හරිද? මැග්නීසියම් ෆොස්ෆේට් මතකද දන්නේ? මැග්නීසියම් ෆොස්ෆේට් මේක මතකනම් ලික්විඩ් එකක්. හරි? right. එහෙනම් මතක තියාගන්න ඔය තියෙද අපිට උට්ටක් පාවිච්චි කරනවා මේකට. ලේබල කාගේ හරි ෆොස්ෆේට් ලෙවල් එක වැඩි වෙලා තියෙනවා නම් අපි ඒකට වචනයක් කියනවා. ලේබලට කියනවා අපි ඊමියා. වලට තියෙන තැන කියන්න ඊමියා. ලේබල් ඕනම දෙයක් ලේබල නම් ඊමියා. හරි? වැඩි වෙනවා නම් මොකද්ද කියන්නේ? ආ හයිපර්.
වලහලා තින් නේද හයිපර්ටෙන්ෂන් අද උදේ පීඩනේ හයිපර්ග්ලයිසීමියා හරි ලේවල සීනි මට්ටම වැඩි වෙනවා හරි ඔය වගේ හයිපර් ෆොස්ෆේට් වැඩි වෙනවා හයිපර් ෆොස්ෆෝ ඒමියා දැන් මම ඒමියා ගැන විතර ගන්න හයිපර්ෆොස්ෆොටේමියා හරිද එහෙනම් ලේවල ෆොස්ෆේට් වැඩි වෙච්ච ළඩෙක් හිටියොත් හරිද එයාගේ ඇලුමිනියම් දීලා ෆොස්ෆේට් ටික අවක්ෂේප කරලා දාන්න පුළුවන් එහෙනම් අපි ඇලුමිනියම් අඩංගු ඇන්ටසිඩ් පාවිච්චි කරනවා මොන වගේ කට්ටියද සුළු වශයෙන් ඇබ්සෝබ් වෙනවා එකට හරි ලේවලට ඒකින්ද ලේවල ෆොස්ෆේට් ලෙවල් එක වැඩි වෙච්ච කෙනෙක්ට මේ ඇලුමිනියම් දෙන්න පුළුවන් හැබැයි කාට දෙන්න බැරි ඇයි මේ අඩු කරනවානේ අඩු වෙච්ච ලෙඩට එහෙම දුන්නොත් එහෙම නාවේද අම්මෝ තවත් අඩු වෙනවා හරි ඒක නිසා අඩු වෙච්ච ලෙඩ උන්න දෙන්න බෑ හයිපෝෆොස්ෆොටේමියා වෙච්ච ලෙඩ උන්න දෙන්න බෑ කන්ට්‍රා ඉන්ඩිකේෂන් මත තියාගන්න හරිද දෙන්න බෑ දුන්නොත් එහෙම මොකද වෙන්නේ තවත් අඩු වෙලා එයා හොඳටම ෆොස්ෆේට් ලෙවල් එක ලෙවල් අඩු වෙලා යනවා රයිට් සයිඩ් ඉෆෙක්ට් එක ඔයාලට කියන්න පුළුවන් හරි කන්ට්‍රා ඉන්ඩිකේෂන් එක ඉන්ඩිකේෂන් හයිපෝෆොස්ෆොටේමියා හරිද පෙප්ටික් අල්සර් पेप्टिक अल्सर आय अजीर्ण डिस्पेप्सिया डिस्कियन वचने मतलब मेडिकल टर्म्स वाला बोला था प्रीफिक्स का डिस डिस्कियन मतलब डिस डिस्पेजिया गिलिंद अपहासु हर डिस बेसिया अविदिंद अपहासु डिस मेनोरिया पेनफुल मेंस्ट्रुएशन हर ආර්ථවේ අනිදු වේදනාව හරි ඊට පස්සේ ඩිස්පෙප්සියා ජීර්ණය අපහසු ඩිෆිකල්ටි ඉන් ඩයිජෙෂන් හරි අජීර්ණය කියන එක තමයි ඩිස්පෙප්සියා එහෙනම් මේ අවස්ථාවවලදී අපි මොකද කරන්නේ මේ අවස්ථා තුනේදීම මේ ඩ්‍රග්ස් ලබා දෙනවා මොනවාද ඇලුමිනියම් හරිද ඇලුමිනියම් මොනවද දෙන්නේ හයිපර්ෆොස්ෆොටේමියා පෙප්ටික් අල්සර් dyspepsia hari hpd මතක තියාගන්න right contraindication එක දෙන්න බැරි අවස්ථාව මොකද්ද දෙන්න බැරි අවස්ථාව මෙයාට බැරි වෙලාවක ෆොස්ෆේට් අඩු වෙලා තියෙන ලෙඩෙක් නම් එයාට මේක දුන්නොත් එහෙම තවත් අඩු වෙනවා එහෙනම් හයිපෝ ෆොස්ෆෝ තේමියා වෙච්ච ලෙඩෙක්ට දෙන්න බැහැ මොනමියා හයිපෝෆොස්ෆොටේමියා වෙච්ච ලෙඩෙක්ට දෙන්න බෑ කන්ට්‍රා ඉන්ඩිකේෂන් සයිඩ් ඉෆෙක්ට් එකක් දැන් අපි කට්ටිය දන්නවා මතකෙන් කියයි නේද මොනවාද අල්ලලා හිටිනවා කන්ස්ටිපේෂන් කන්ස්ටිපේෂන් හරි නේද වැඩි දෙන්නක් නේද ඇක්ෂන් එක දන්නවා ඉන්ඩිකේෂන් දන්නවා කන්ට්‍රා ඉන්ඩිකේෂන් දන්නවා සයිඩ් ඉෆෙක්ට් දන්නවා තවත් මොනවද ඕන ඒ ඩෝස් එක ස්ට්‍රෙන්ත් එක ටැබ්ලට් එක කාටද කියන්න පුළුවන්ද ඇලුඩ්‍රොක්ස් පෙට් එක තියෙන ස්ට්‍රෙන්ත් එක කීයද ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුඩ්‍රොක්ස් 1 to 2 2 ටැබ්ලට් ටැබ්ලට් එකක් තියෙනවා කීයද 500 මිලිග්‍රෑම් නේද ඇලුඩ්‍රොක්ස් ලයිට් දැන් මට තියෙන ගැටලුව පෙත්තක් නේ තියෙන්නේ මේ පෙත්ත ඉක්මනින් ඇක්ෂන් එක ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ පෙත්ත පිටින් ගිලිනවා ගිල්ලොත් මොකද වෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඩිසින්ටග්‍රේට් වෙලා නේද ඩිසෝල්ව් වෙලා ඒ වගේ දේවල් වෙන්නේ විනාඩි 30ක් විතර යනවා එතකොට අපි බලාපොරොත්තු වෙන ඇක්ෂන් එක ඉක්මනට ගන්න පුළුවන්ද පෙප්ටික් අල්සර් තියලේට ඉක්මනට ගන්න පුළුවන්ද ඇක්ෂන් එක බෑ වෙලා යනවා අපිට ක්වික් ඇක්ෂන් එකක් ගන්න නම් මේ පෙත්ත මොනවා කරන්න මෙන්න මෙතනදීම කුඩු මෙතන කියන්නේ බෝඩ් එක උඩ නෙමෙයි මේ මෙතන හරි කොයිද ආ කටේදීම කුඩු වෙලා එන්න ඕනි මෙතනට නේද එහෙනම් අපි ඒනම් කියනවා මේක හපල කණ්ඩ කියලා හපල කණ්ඩ හරි හපල කණ්ඩ ඕනි හපල කාපුම තමයි මෙතනට කුඩු විදියට එන්නේ ඩග්ගාල මෙතනට ඇවිල්ලා මොකද වෙන්නේ මේක න්‍යූට්‍රලයිස් කරලා දානවා ඉතින් තව මේක සිරප් තියෙනවා නම් සිරප් එකත් වඩා හොඳයි නේද අන්න ඒ වගේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක
හරි අපි පාවිච්චි කරද්දී කියන්න ඕනි ලෙඩාට මොකද ඔයා මේක හපලා කන්න මේකට මලබද්ද දෙනවා ඒ නිසා වැඩිපුර වතුර ටිකක් බොන්න හරි මේ බෙහෙත හරි ගන්නකොට ඉක්මනින් සහනයක් ගන්න ඕනි නම් ඔයා මොකද කරන්නේ ඉක්මන් ඉෆෙක්ට් එකක් ගන්න ඕන නම් හපලා කන්න කියන එක කියන්න ඕනි ඊළඟ වැඩේ අපි මේක කියන්න ඕනි ගන්න ඕනි වෙලාව හොඳම වෙලාව මොකද්ද අපේ ආමාශයේ ඇසිඩ් වැඩිපුරම තියෙන වෙලාව කොයි වෙලාවටද දැන් කන වෙලාව තවල්ට කන වෙලාව 12ට අපි කනවා කියලා දන්නවා ආමුදුරෝ ඈ 12ට කනවා කියලා දන්නවා ඈ 12ට කනවා කියලා දන්නා ගමන් කරනවා අපිට දැනෙන මොන දැන් නම් කන්න වෙලාව හරි කියලා දැනෙන මොන මොනද ඇසිඩ් ස්ට්‍රා වෙනවා හූගා හිටු කියලා ස්ට්‍රා වෙනවා හරි තමෝ දෙන්නේ අන්න ඇසිඩ් ස්ට්‍රා වෙන වෙලාව 1 hour before meal හරි ඒ වෙලාවට අපි මේක දීලා උදාසීන කරලා තියන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ අපේ අභ්‍යන්තර ආමාශයේ ඇසිඩ් ප්‍රොඩක්ෂන් එක වීමකින්ද අභ්‍යන්තර ආස්තරනේ මොනවා වෙන්න පුළුවන්ද ඇසිඩ් හමුවේ විකාදනය වෙන්න පුළුවන් ඒකේ භයානක ප්‍රතිඵලය තමයි මේක සිඳුරු කරගෙන පෙරිටෝනියල් කැවිටි එකට මේ ඇසිඩ් එක ගමන් කරනවා අනිවාර්යයෙන් මොනවා වෙන්න පුළුවන්ද පෙරිටෝනියල් කැවිටි එක කන්ටැමිනේට් වෙනවා ඇසිඩ් හමුවේ ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන් කදිගට හරි ඒක භයානකම අවස්ථාවක් හරි මේක ෆෝස්ෆෝ රේට් වෙන්න පුළුවන් සිඳුරු වෙන්න පුළුවන් හරි ඒක නවත්ත ගන්න මේක ගොඩක් වැදගත් ඊළඟ කතාව තමයි කෑව වේල් දෙකක් අතරමැද එම්ටි ස්ටොමැක් තියෙනකොට අපි ඇසිස්ට්‍රාවේ වැඩි වෙනවා හරි තව කතාවක් එක දිගට වැඩි වෙලාවක් නිරාහාරව ඉන්න වෙලාව ෆාස්ටිං ඉන්න වෙලාව අපි නම් එහෙම ඉන්නේ රෑ මැදත් ඇහැරලා කනෝ නේද හරි අන්න ඒ වෙලාවටත් අපි මොකද කරන්න ඕනේ මේක උදාසීන කරන්න මේ බෙහෙත දීලා තියන්නේ ඒ කොයි වෙලාවද රෑ නිදා ගන්න වෙලාව හරි ඇට් බෙඩ් ටයිම් එකේදී මේක අරන් තියා ගන්න. එතකොට මොකද වෙන්නේ ඇසිඩ් ස්ට්‍රාවේ අඩු වෙනවා. පෙප්ටික් ආස තියෙන කට්ටියට මොකද වෙන්නේ? අන්න ඔය කතාව ටික කිව්වනම් එයාලා හරියටම පාවිච්චි කරනවා බෙහෙත. මොකද කියන්න ඕනේ? ටේක් 1 to 2 ටැබ්ලට් හරි නැත්නම් chew 1 to 2 ටැබ්ලට් කපලා කන්න හරි 1 hour before meal, in between meal or at bed time. නිදා ගන්න වෙලාවට හපලා ගන්න. දැන් ඔයාලට ඇලුඩ්‍රොක්ස් ගැන, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන, නැත්නම් ඇලුමිනියම් පෙන්ටරි ඇන්ටසිඩ් ගැන සම්පූර්ණ කතාව කියන්න පුළුවන් නේද? ඇක්ෂන් එක, ඉන්ඩිකේෂන්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්, ඩෝසේජ් ෆෝම් එක, ටැබ්ලට් එක නම් හරි ඩිරෙක්ෂන් එක දෙන්න පුළුවන්. හරි. ඔය ටික දුන්නොත් ලෙඩෙක්ට වලක් පාමසරේ ලෙඩෙක්ට හරියට කියලා දුන්නොත් ඒ ලෙඩ හැමදාම වෙන ලෙඩක් හැදුනොත් ඉන්නේ වලක පාමසිට හරිනේ ඒ නිසා හරියට මේ ඇඩ්වයිස් එක දෙන්න ලෙඩු බලාපොරොත්තු වෙනවා මොනවද ඩ්‍රග් එකකට දෙනකොට ඇඩ්වයිස් එකක් හරිද ඒකයි ප්‍රොෆෙෂනල්ස් වගේම වෙන්න ඕනි නැතුව චිට් එක ගත්තා බේස්ටි කියලා ආ මේක බොන්න කියලා එහෙම දෙන්න එපා හරි දෙනකොට ඔයාලගේ ඇඩ්වයිස් එක හරියට දෙන්න ආන් එතකොට තමයි ආපහු ලෙඩා වලගාවට එන්නේ හරිනේ රයිට් හැම වෙලෙම බලන්න අනිත් ෆාමසියට වඩා තමන්ගේ ෆාමසියේ සුවිශේෂත්වයක් පෙන්නනවා හරි උදාහරණයක් කියන්නම්කො කෙනෙක් බෙහෙත අරගෙන බිම් බලාගෙන ඔය ප්‍රශ්න අහනවා ඔයා කෑවද දවල්ට මේක මොනවද පිහිම කොහොමද මොනේ එහෙම නෙමෙයි අයි කන්ටැක්ට් තියාගන්න හරි මහත්තයා ඔයා මේක කොයි වෙලාවට බොන්නේ කලින් කීයද බිව්වේ මේ කියන ලෙඩේ මේ බෙහෙත ගත්තාම වෙන දේවල් දන්නවද එහෙම අහන්න එතකොට ඒ ලෙඩු දන්නවා ඔයාලා හොඳට මේ ගැන දැනුවත් කියන්න. එතකොට අනිවාර්යෙන් තව කෙනෙක්ට හරි කියනවා අර ෆාමසිට යන්න ඒකේ තමයි හොඳට කියලා දෙන්නේ හොඳට බෙහෙත් දෙන්නේ හරි. ඒ වගේ දේවල් තියෙනවා. ට්‍රික්ස් අනුගමනය කරන්න එතකොට වලල් ෆාමසිය දියුණු කරගන්න පුළුවන්. වලල් ෆාමසියක් නැත්නම් ඉතින් ඔයාලා වැඩ කරන ෆාමසියට හරි මේ දේ කරන්න මොකද ඔයාලා එතනින් යපෙනවා නම් ඒක කරලා දෙන්න. කමන්නේ හරි. ඒක ඔයාලගේ ප්‍රොෆෙෂන් එකෙන් හොඳ රයිට් යන් අපි දාගන්න ඇන්ටසිඩ් කියලා මාතෘකාව දාගෙන දාගන්න ඩ්‍රග්ස් වල නම් ටික මතක තියාගන්න බැරි නිසා අපි ස්කෑන් කියලා පද ගියා ස්කෑන් හරි ස්කෑන් මොනවද සපුරේ සෝඩියම් බයිකාබොනේට් කැල්සියම් ඇලුමිනියම් මැග්නීසියම් රයිට් දාගන්න ඇන්ටසිඩ්ස්
antacids. Aluminium and magnesium containing antacid ekak. Aluminium and magnesium containing antacid. Decker. Calcium containing antacid. Tuna. Sodium bicarbonate. මේකෙදි තව එකක් අපි පාවිච්චි කරනවා ඔය අනිත් diseases වලට ඔය gourd වලට එහෙම ඒ වගේ වලට අපි පොඩ්ඩක් වේදනාව අඩු වෙන්න හරි cooling effect එකක් දෙන්න අපි දානවා ඒකට මොනවද තව දේවල් මොනවද simethicone and dimethicone සමහර කට්ටිය කියනවා මේවට anti foaming agent කියලා කියනවා. සමහර කට්ටිය කියනවා මේවට මොනවද? anesthetic drugs කියලා කියනවා. හරිද? මේකෙන් ඉතින් ඔය දෙකම effect දෙකම එනවා. මේක ගත්තාම cooling effect එකකුත් එනවා. මේක බිව්වහම බඩ cool වෙලා යනවා. මොකද කවුගේ සතියේ මටත් ඕක පොඩ්ඩක් gastritis වගේ condition එකක් ආවා. මමත් ගත්තා මොනවද? basic syrup එක. හරිද? බේසිඩ් දෙකේ තියෙනවා ඔය කියන ඇලුමිනියම් මැග්නීසියම් දෙකම ඊට අමතරව සිමෙතිකෝන් තියෙනවා ගත්තාම මොකද වෙන්නේ අම්මෝ මොනවත් එක නිකන් කූල් එකා යනවා බඩ හරි ඒ කියන්නේ මාර ඉෆෙක්ට් එකක් එකෙන් දෙනවා හරිද එතකොට මොකද වෙන්නේ ඒ වගේම මෙයාගෙන් වෙනවා මොකද්ද ඇන්ටි ෆෝමින් පෙන ඇති වෙන එක බුබුලු ගන්න එක වලකිනවා ඒ කියන්නේ බඩ පිපෙන එක අඩු වෙන්න පුළුවන් හරි ඒකේ අකුරු ටිකක් පැහැදිලිවම අවුනේ මොකද අවසාන එකේ අකුරු චුට්ටක් පැහැදිලිවම දෙන්න මේ ඩයිමෙතිකෝන් මන් ලියන්නේ ඩයිමෙතිකෝ රයිට් මම ඔයාලට දැන් මේ සිරප් එක පෙන්නන්න හරි මේ තියෙන්නේ මෙන්න බෙල්සිප් සිරප් එක හරිනේ බෙල්සිප් හරි මෙන්න තියෙනවා එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් ටික පේනවද ඇලුමිනියම් මැග්නීසියම් සිමෙතිකෝන් හරි රයිට් ඇලුමිනියම් තියන මිලිග්‍රෑම් 918 මැග්නීසියම් තියන මිලිග්‍රෑම් 300 සිමෙතිකෝන් තියන මිලිග්‍රෑම් 60 හරි රයිට් ඕක තමයි එහෙනම් සිරප් එක හරි රයිට් එහෙනම් අපි දාගමු ඇලුමිනියම් කන්ටේනින් ඇන්ටසිඩ් කියලා දාගමු මාතෘකාව ඇලුමිනියම් කන්ටේනින් ඇන්ටසිඩ් एक दागमु एक्शन एक्शन न्यूट्रलाइज न्यूट्रलाइज दासी ने करना न्यूट्रलाइज ऑलरेडी फॉर्म एसिड इन स्टोमैक Any stomach indication
indication neutralize coliform acid in stomach, indication hyperphosphatemia, peptic ulcer, dyspepsia. Contraindication hypophosphatemia, side effect constipation. කොහොමද වැඩේ? දැන් ආය කවුරු හරි අහුවුත් එහෙම මේක කියන්න පුළුවන් නේද ඔයාලට? එකෙන්ම කියන්න මතකින් ඈ. මතකින් කියන්න. හරිද? එතකොට අමතක වෙන්නේ නැහැ. හරි. Dosage form එක දාන්න ඇලුමිනියම් විතරක් තියෙන එක tablet තියෙනවා. Combine product තියෙනවා. මොනවද මේ බෙලිසිඩ් වගේ වා? මොනවද? ඇලුමිනියම් සහ මැග්නීසියම් දෙකම තියෙනවා. හැබැයි ඒකේ වැඩිපුර තියෙන්නේ මොනවද? ඒකේ වැඩිපුර තියෙන්නේ ඇලුමිනියම් 918ක්. තුන් ගුණයක් තියෙනවා. මොනවා වගේද? මැග්නීසියම් වගේ. හරි. Right. Dosage form tablet syrup. හරි. බෙල්සිඩ් එකේ ටැබ්ලට් එකකුත් තියෙනවා. ටැබ්ලට් සිරප්. හරිනේ? රයිට්. ඩිරෙක්ෂන් උපදෙස්. ඩිරෙක්ෂන් මොනවද ඩිරෙක්ෂන් එක? ටැබ්ලට් එක ගත්තාම චීව් හපල කන්න. චීව් 1 to 2 tablet පෙත්තක් හෝ දෙකක් ඒක වයස අනුව නේද එනාගේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන් හරිද 1 to 2 tablet හරි in between meals ආහාර වේල් දෙකක් අතර in between meal ඊට පස්සේ comma 1 hour before meal one hour before meal ඊට පස්සේ and at bed time හරිනේ අවසාන කාරණාවකුත් මේකේ තියෙනවා මට කියන්න drug interaction and food interaction මොනවාද ඖෂධ ඖෂධ අන්තර් ක්‍රියා සහ ඖෂධ ආහාර අතර අන්තර් ක්‍රියා. ඒකත් අපි පොඩ්ඩක් දාගමු. මේක පොදුවේ හැම එකකම අපි ගන්න පුළුවන්. අපි විශේෂයෙන් ඇලුමිනියම් වලට මේ කතාව කියේ. හරි. බඩගිනිද? නැහැ නේ. හරි. මේ මොලා ගන්න. Drug interaction. Drug interaction ඖෂධ අතර අන්තර් ක්‍රියා මේක මතක තියාගන්න මේකේ තියෙන්නේ ඇලුමිනියම් ඇලුමිනියම් එක ප්‍රතික්‍රියා කරන ඖෂධ ගොඩාක් තියෙන විශේෂයෙන් මොනවාද ඇන්ටිබයොටික් වගේ හරි විශේෂයෙන් අහලා තියවලා ටෙට්‍රාසයික්ලින් කියන කාණ්ඩය tetracycline හරි මේකේ තියෙනවා මොනවද ඇන්ටිබයොටික් වර්ග කීපයක් tetracycline කියලා ඖෂධයකුත් තියෙනවා doxycycline කියලා ඖෂධයක් තියෙනවා minocycline කියලා තියෙනවා oxytetracycline කියලා තියෙනවා ඒ ඇන්ටිබයොටික් වර්ග මම කියලා දෙන්නම් මේ ඖෂධ විශේෂයෙන් tetracycline නේද හරි ඇන්ටසිඩ් එක ප්‍රතික්‍රියා කරලා ඒ tetracycline වල ඉෆෙක්ට් එක අඩු වෙලා යනවා හරි අඩු වෙලා යනවා ඒකින්ද ටෙට්‍රාසයික්ලින් වල ඉෆෙක්ට් එක අඩු කරලා දානවා මොනවාගෙන් ඇන්ටසිඩ් වලින් හරි ඒක දාගම තරුවක් දාලා ලියන්න රිඩියුස් ද ඇබ්සෝබන්සි උරා ගැනීම ඇබ්සෝබන්සි ඔෆ් some antibiotic
some antibiotics such as tetracyclines. हर तब एक आहार एक का प्रतिक्रिया करना भी है कौन सा आहार एक का प्रतिक्रिया करने सामान्य डेयरी प्रोडक्ट्स क्रिया आहार हर सम डेयरी प्रोडक्ट्स डिलेस द डिलेस और reduce absorbency and absorbency taking up ganna pramod kiyanne one me aushadhe aragena me aushadhe aragena and payakata pera ho and payakata pera ho payakata pasu hari අදාළ ඖෂධ අපි කියන්නේ පැය දෙකක් කියලා වඩා හොඳයි පැය දෙකක් වෙනවා නම් හරි වෙනත් ඖෂධයක් හෝ කිරියාහාර ගන්න එක කරන්න පුළුවන් හරි මේ කාලය ඇතුළත ගන්න එක නැත්නම් අපි මෙහෙමත් කියනවා කිරියාහාරයක් අරගෙන පැය දෙකකට පස්සේ හරි හෝ පැයකට පෙර දේව ගන්න යන්න එපා කියලා පැය දෙකකට පස්සේ ගන්න කියලා කියන්නේ හරි ඒ කියන්නේ මේ වතර කාල පරතරය තියන්න කියලායි අපි කියන්නේ මේ නිසා මතක තියාගන්න මේ ඩ්‍රග් එක ගද්දී අනිකුත් එකත් එක්ක ප්‍රතික්‍රියා කරන ඖෂධ ගන්න හොඳ නෑ මේ ඖෂධියත් එක්ක හරි සර් රයිට් කියන්නේ සර් කැම් එක පොඩ්ඩක් ක්ලියර් මදි වගේ සර් අද ආ ක්ලියර් මදිද චුට්ටක් ඉන්න හරි පොඩි වෙලාවක් දෙන්න මට නැකන් අපි නෝට් එක දාගමු දාගන්න මේ විදිහට මේක පේන්නේ නැද්ද ඔයාලට මේකට ස්පේන් නැද්ද අන්තිම වචනේ පැහැදිලි නෑ ඒ වක්කි absorbency reduce absorbency හරි නේ right direction එකක් අපි ලියුවා නේද right එනයි යම් මැග්නීසියම් වලට හරි මැග්නීසියම් වලට ඔයාලට මම චුට්ටක් මේක පෙන්නලා ඉන්නා ඉන්නා ඕ මේකත් බලා ගන්න කොයි ගාමද right හරි මම මේක දෙගේ යවන්න අවශ්‍ය දෙන්න සයිට් ඔයාලට මේක පේනවා ඇති නේද මේ ස්ලයිඩ් එක පේනවා නේ හැමෝටම ඇන්ටසිඩ්ස් පේනවද නැද්ද පේනවා රයිට් බලන්න ඇත්තටම මේකට පාවිච්චි කරන්නේ weak bases හරි that neutralize acid මේ අපි ගන්න antacid strong base ද ප්‍රබල බාෂ්මිකද නේ 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 ඒවා weak base හරි also inhibit formation of pepsin pepsin හැදෙන එකත් මේකෙන් inhibit කරනවා ඒ කියන්නේ pepsinogen pepsin බවට පරිවර්තන වෙනවා මොනවා වෙනවා හින්දද acidic ph එකේදී ආම්ලික තත්ත්වයන්නේ දැන් ආමාශයේ තියෙන්නේ ආ inactive වෙ ඉන්න pepsinogen pepsin බවට පරිවර්තන වෙනවා මම ඔයාලට කිව්වා pepsin කියන්නේ මොකද්ද aggressive factor එකක් නේද ඒ කිව්වේ ආමාශයේ තුවාල හදන්න හේතු වෙන සංයෝගයක් අන්න ඒ වෙලෙත් නම තිනවා antacid දුන්නාම antacid වල ඒක තමයි අපි නොදන්න effect එක නේද ඒ කිව්වේ ආ පෙප්සින් හැදෙනක
වලක්වනවා. අපි තරුවක් දාලා ඔතන ලියාගමු ඔයාලගේ ටියුට් එකේ. හරි? ඔය උඩම අපි නෑ දැන් තරුවක් දාන්න කමන්නේ. හරි? enter sit කියලා එතන දාගන්න. inhibit formation of pepsin. ටියුට් එකේද සර්? ටියුට් එකේ මේ ඔක ටියුට් එක හැමෝටම හම්බ වෙලා නෑ මං හිතන්නේ. ටියුට් එක මං හිතන්නේ මෙතන මේ අර පේමන්ට් කරපු කට්ටියට account branch එකෙන් වලට එවනවා ටියුට්. ඒ ටියුට් එක තියෙන කට්ටියට හරි නැති කට්ටිය දැන් ලියන නෝට් එකේ ලියාගන්න. හරි? තියෙන කට්ටිය ටියුට් එකේ හරි කමන්න ලියන්න. හරි? Also inhibit formation of pepsin. හරි? ඒකට හේතුව මොකද්ද? ආ පෙප්සිනෝජන් කන්වර්ට් වෙනවා ඇසිඩික් මීඩියම් එකේදී පෙප්සීන් බවට. හරි? දැන් මේ ඩ්‍රග් එක දුන්නාම බේසික් වෙනවානේ භාෂ්මික වෙනවානේ. එතකොට පෙප්සීන් හැදෙන්නේ නැහැ. හරිද? රයිට්. හරි. පොටෙන්සිය ඔෆ් ඇන්ටසිඩ්. ආ ඇන්ටසිඩ් එක ප්‍රබලතාවයේ මනින්නේ මොනවාගෙන්ද? නම්බර් ඔෆ් මිලි ඉක්විලන්ට්. තාම ඔයාලට මිලි ඉක්විලන්ට් ගැන මං කියලා දීලා නැහැ. හරිද? ඒක මං කියලා දෙනවා මේකේ ගණන් කැල්කියුලේෂන් හිතන් තිනවා. ආන් එතකොට මං මේ ටික විස්තර කරන්නම්. මේක දැන් ඔයාලා ඔළුවට ගන්න එපා. හරිද? රයිට්. ඔබ බලන්න සිස්ටිමික් ඇන්ටසිඩ්. ඒ කියුවේ මොනවද? ආ කෙලින්ම රුධිරයට එකතු වෙන ඇන්ටසිඩ් වර්ග. ඒ තමයි සෝඩියම් බයිකාබනේට්. හරිද? සෝඩියම් බයිකාබනේට් කියන එක ටැබ්ලට් එකක් පවා තියෙනවා. හරි? මේවා ඒ තරම් ප්‍රබලයි. potent neutralizing capacity and act instantly hari ikmanin meewat kriyaatmaka wenawa hari right man den katha kare non systemic antacid ne hari e yatate insoluble and poorly absorbed basic compound meewa ettharam baashmika compound hari jalee diye wenawa hari adui e wage ma egata ura ganna pramanaya godak adui hari da ekena hetuwa thamai අපේ ආහාර ජීර්ණ පද්ධතියේ කැටායන උරා ගන්න තියෙන හැකියාව හරි රුධිර මේ අපේ ජීවි පටල හරහා කැටායනික ද්‍රව්‍ය උරා ගන්න තියෙන හැකියාව අයනික ද්‍රව්‍ය විශේෂයෙන් කැටායන හෝ ඍණායන උරා ගන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි හරි ඒ වගේවා ඇඟට ලේ වලට ගමන් කරන්නේ හරි අඩුවෙන් poorly absorb බොහෝම චුට්ටයි උරා ගන්න හරි react in stomach to form corresponding chloride salt ආ මොකද කරන්නේ chloride එක react කරනවා හරි hydrochloric එක react කරනවා ඒකල මොකද කරන්නේ ඒකේ salt එක හදනවා හරි sodium නම් sodium chloride current එක ගියා disconnect වුණා මම tag ගාලා phone එකෙන් log වෙනවා පොඩි වෙලාවක් දෙන්න හරි right command මේක මේ වෙනකල් මම කරන්නම් බොහෝ දුරට current එක අද ඇති කතාවක් කිව්වා එහෙම උනොත් ටක්ගල මේ ෆෝන් එකෙන් ඔන් කරලා කියන්න විනාඩි 5ක් විතර යයි ඈ රයිට් right.